අයිබෝවන් අද දවසට පුවත් වටිනාකමක් එක්කල තොරතුරු ගැන පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් ඔබ හමුවන මම මලින්ද තිරිමාන් මම උත්පලා රත්නායක මුලින්ම සිරස්තල අනුරයාපා සුසිල් ප්‍රේම්ජයන්ත් ඇතුළු පිරිසක් මහනුවරදී හිටපු ජනපති හමුවෙයි එළැඹෙන මැතිවරණයේදී හිටපු ජනපති මහින්ද තරඟ කරන බවත් කණ්ඩායම් නායකත්වය ලබා දීමට ජනපති එකඟ වූ බවත් කෙහෙලිය කියයි මහින්ද නිදහස් පක්ෂ අගමැති අපේක්ෂකයා ලෙස ජනපති පිළිගෙන නැහැ ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක් විල්පත්තුව අවට නැවත පදිංචි කළ පවුල් පිළිබඳ ගැටලු පවතින බව පරිසර ලේකම් පිළිගනී ඉන්දුනීසියාවේ ගුවන් අනතුරකින් 100කට අධික පිරිසක් මරුට දැනුම පදනම් කරගත් ආර්ථිකයක් සමග අධ්‍යාපන ප්‍රතිපත්ති වෙනස් විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ එවැනි ආර්ථිකයකට අවශ්‍ය පුද්ගලයන් නිර්මාණය කිරීමේදී නිපුණතා සංවර්ධනය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි අද පෙරවරුවේ ඉබ්බාගමුව මධ්‍ය මහාවිද්‍යාලයේ පැවති උත්සවයකට එක්වමින් ජනාධිපතිවරයා මේ අදහස් පළ කළා ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයේ 61 වන ත්‍යාග ප්‍රධාන උත්සවයේ අද පැවතුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයට පැමිණි ජනාධිපතිවරයා සිසු දරුවන් විසින් පිළිගෙන විද්‍යාලය වෙත කැඳවාගෙන ගියා මෙහිදී අදහස් දක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ යහපත් විනයගරුක සහ ශීලාචාර සමාජයක් මෙරට ගොඩනැගීමට රජයක් ලෙස ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවයි අද මූලික වශයෙන් දැනුම පදනම් කරගත් ආර්ථිකයක් සඳහා අපි ලෝකයේ ගමන් කරන තරඟකාරීත්වයට මුහුණ දෙමින් අපේ අධ්‍යාපන ප්‍රතිපත්තියේ වෙනස්කම් කළ යුතු වෙනවා අපිට දැනුම සහ නිපුණතා සංවර්ධනය පිළිබඳව කතා කරන විට විශේෂයෙන්ම දැනුම පිළිබඳ ආර්ථිකයක් සමග නව උත්පාදන ආර්ථිකයක් නැත්නම් නව උත්පාදන ලෝකයේ නව තාක්ෂණ සමග වෙළඳ ආර්ථිකය තුළ අප විසින් සමාජය තුළ අවශ්‍ය මානව සම්පත් නිර්මාණය කිරීමේදී ඉතා වැදගත් වෙන්නේ අපිට අවශ්‍ය සැබෑ මානව නිර්මාණකරුවන් බිහි කිරීමයි. එළමෙන මහමැතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කණ්ඩායම් නායකයා ලෙස තරඟ කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟත්වය පළ කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රමුකැල්ල මහතා පවසනවා. ඔහු සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඇතුළු පක්ෂ නියෝජිතයින් පිරිසක් අද පෙරවරුවේ හිටපු ජනාධිපතිවරයා මහනුවරදී හමු වූ අවස්ථාවේදී වත්මන් ජනාධිපතිවරයාගේ එකඟතාව දැනුම් දුන් බවයි. ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල් ද සිල්වා පක්ෂ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා සහ පක්ෂ ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන් අද පෙරවරුවේ මහනුවරදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමු වී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුවා. ඒ මහනුවර ගල්කන්ද ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහන් රත්වත්තේ මහතාගේ නිවසේදී රහස් සාකච්ඡාවක් වූ එය මාධ්‍යයට අනාවරණ වුණේ නැහැ. නිමල් සිරිපාල් ද සිල්වා අනුර ප්‍රදේශන යාපා සහ සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන් අද මෙලෙස හිටපු ජනාධිපතිවරයා හමු වුණේ ඊයේ කොළඹදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සිදු කළ විශේෂ සාකච්ඡාවේදී ගත් තීරණයන් පිළිබඳව හිටපු ජනාධිපතිවරයා දැනුවත් කිරීම සඳහායි. එම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කෙහෙළිය රමුක්වැල්ල මහින්දානන්ද අලුත්ගමගේ සහ ජීඑල් පිරිසේන මහතුරුන් ද එක්ව තිබෙනවා. මම හිතන්නේ මේ මොහොත වෙනකොට අපිට සන්තෝෂයි. විශේෂයෙන්ම පක්ෂයේ මාලේකම්, ජාතික සංවිධායක, විපක්ෂ නායක මේ තුන්දෙනා මෛත්‍රීපාල ජනාධිපතිතුමත් එක්ක කරපු සාකච්ඡාවේ ප්‍රතිඵලය තමයි අරන් ආවේ. ඒකට එකඟද කියලා දැන ගැනීම පිණිස. මේ සම්බන්ධ මූලික එකඟතාවයකට අවිලා තියෙන නිසා සාර්ථක සාකච්ඡාවටයක් අවසන් වෙලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තරඟ කරනවා මේ තරඟ බිමේ ඊට නායකත්වය දෙනවා කණ්ඩායමේ ප්‍රධානියා හැටියට සහාය වැඩපිළිවෙල ඉදිරියට ගෙනියනවා. එතුමත් ඒ සම්බන්ධව ඉතාමත්ම සුබවාදීව බලපු එකත් මෙ අතර අද පස්වරුවේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව අගමැති අපේක්ෂකයෙක් වශයෙන් පිළිගැනීම හෝ ප්‍රකාශයට පත් කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් සිදු කර නොමැති බවයි. නිදහස් පක්ෂ අපේක්ෂක කණ්ඩායම තුළ තරඟ කරන කිසිදු අපේක්ෂකයෙකු
අගමැති අපේක්ෂකයෙකු වශයෙන් නම් කිරීමක් සිදු කර නොමැති බවත් ඒ සම්බන්ධයෙන් පක්ෂයේ සභාපති ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කිසිදු එකඟතාවක් ප්‍රකාශ වී නොමැති බවත් අදාළ නිවේදනයේ දැක්වුණා. එසේම එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කළහොත් අගමැතිවරයා පත් කිරීම මහා මැතිවරණයෙන් තේරීපත් වන මන්ත්‍රීවරුන්ගේ අදහස් මත සිදු කරන බවයි. ඉදිරි මහමැතිවරණයේදී ජනාධිපතිවරයා හිටපු ජනාධිපතිවරයා සමග එක්ව කටයුතු කළහොත් එය මෙරට ජනතාව අනිවාර්යෙන් ප්‍රතික්ෂේප කරන බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසනවා. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙරට වත්මන් දේශපාලන වාතාවරණය පිළිබඳ කරුණු පැහැදිලි කරමින් ප්‍රධාන අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. මහින්ද රාජපක්ෂ මැතිතුමා මම දැක්ක පන්සල් ගානේ ගීගින් ගීගින් කියනවා අපේ මේ ආණ්ඩුව ගහපු බෙරේකුත් නැහැලු බෙරේ පළුවකුත් නැහැලු තුනෙන් දෙකක බලයක් තියාගෙන ඉඳි මහින්ද රාජපක්ෂ මහත්තයාට කරන්න බැරි වෙච්ච ටික රනිල් වික්‍රමසිංහ මහත්තයා සුළුතර ආණ්ඩුවක් 40 දෙනෙක්ගෙන් කරලා පෙන්නපු ටික තමයි අපි ගහපු බෙරේ. ඉතින් අපි කිව්වේ එකම දෙයයි රටට හෙනයක් වෙලා තිබ්බ 18 වෙනි සංශෝධන වෙනුවට 19 ගේනවා කිව්වා. ඒක ගෙනල්ලා දුන්න මේ රට. අපිට මතකයි මහින්ද මහත්තයා ආණ්ඩු කරපු හැටි. අග්‍ර විනිශ්චයකාරය බෙල්ලෙන් ඇදලා විලේට දැම්ම. හමුදාපතිතුමාව හිරේ දැම්මා. මේ රටේ අද අධිකරණ ස්වාධීනත්වයක් තියෙනවා. අද මේ රටේ පොලිසිය ස්වාධීනත්වයක් තියෙනවා. ඒවට අකමැතිද? අද අපිට මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ ඒ සියලු නිදහස අපි දීලා තියෙන නිසා. මහින්ද මහත්තයා දේශපාලට එන්න පුළුවන් වෙන වාතාවරණයක් රට තුල හදලා දිනලා තියෙනවා. අපි මේ ප්‍රජාතන්ත්‍රවාදී මේ රට තුල ලබා දීලා තියෙනවා. ඒක ස්ථාපිත කරලා තියෙනවා කියන එකේ ආඩම්බරය අපිට තියෙනවා. අපි එක පැහැදිලිව කියනවා. මහින්ද මහත්තයයි මෛත්‍රීපාල සිසර මහත්තයා එකතු වුණොත් පරදින පරදිල්ල මෙතුමන්ලට හිතා ගන්නවත් හම් වෙන්නේ නැහැ. ඒකට මොකද හේතුව? ඒ ආණ්ඩුව ඒ කරන්නා වූ ඒ විපර්යාසය, ඒ කරන්නා වූ ඒ සුසංයෝගය පිළිබඳව ජනතාව පිළිකුල් කරනවා. ඒ නිසා මට විශ්වාසයි අධිකාර ජනාධිපතිතුමා ඒ තත්ත්වෙට වැටෙන එකක් නැහැ. එළමෙන මහමැතිවරණය වෙනුවෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ සිය නාම යෝජනා සකස් කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාම යෝජනා සම්මුඛ පරීක්ෂණ අද ආරම්භ වුණා. දිස්ත්‍රික්ක හතරක පළමුවට ඒ නාම යෝජනා පරීක්ෂණ කටයුතු අද සිදුකිරුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේදී. ඒ අනුව කොළඹ, කුරුණෑගල, පුත්තලම, කළුතර යන දිස්ත්‍රික්ක වෙනුවෙන් සම්මුඛ පරීක්ෂණ සිදුකිරුණා. හිටපු දේශපාලන නියෝජිතයන් මෙන්ම විවිධ ශේෂ්ඨයන් නියෝජනය කරන පිරිස් නාම යෝජනා පරීක්ෂණ මණ්ඩල හමුවට පැමිණ සිටියා. බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමත් ඒ වගේම චන්ද්‍රිකා කුමාරදුංග මැතිනිය හිටපු ජනාධිපතිතුමිය මේ සියලු දෙනාම එකට එකතු කරගෙන මේ එක්සත් ජනතා නිදහස් සන්ධානය පුළුල්ම ජනතාවාදී සංවිධානයක් විදියට ඉස්සරහට යන්න මම හිතන්නේ මේ කාටවත් පක්ෂයේ බෙදන්න උවමනාවක් හෝ නායකයෝ එළවන්න උවමනාවක් නැහැ. ඔවුන් සියලු දෙනාට මුණ ඇලා තින්නේ මේ පක්ෂය ජයග්‍රහණය කරන්න එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කරන්න බලාපොරොත්තු වෙනවා. මහින්ද රාජපක්ෂ අපේ අනාගත අගමැතිතුමා එක්ක එකතු වෙලා චන්ද්‍ර ඉල්ලන්න අපි හිතනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ලැබෙයි කියලා. ඒ බලාපොරොත්තු තමයි වෙන්නේ. ඔය සමගම සාකච්ඡා සාර්ථකයි. මේ සුසිල් ප්‍රවංජන එතුමා අපිට දැනුම් දුන්නේ ගතු සාර්ථක අපි ඔක්කොම එකට එක සම්දානේ යටතේ ඉල්ලන්න පුළුවන් වෙයි කියන එක. අවසන් මොහොතේ අපේ අනාගත අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයාට ශ්‍රී ලංකා නිදහස් නාමජෝ ලබා නොදෙන්නේ නම් එතුමා ඉල්ලන ඕනම සම්දානේ එකතු වෙලා එතුමත් එක්ක තරඟ මිනු වෙසෙන බලාපොරොත්තුන් ඉන්නවා. අද පැවති නාම යෝජනා පරීක්ෂණ පිළිබඳව අදහස් දක්වූ ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය SB දිසානායක මහතා අපිට පේන විශාල උනන්දුවක් තියෙනවා කියලා. විශේෂයෙන් උගත් අය, බුද්ධිමත් අය, තාම දක්ෂ අය, තා අපේ පක්ෂයෙන් ගැන කලකිරලා අතෑරලා හිතුව පක්ෂේ පරණ අරපුරු වල දරු අද මේ එකතු වෙලා තියෙනවා. එහෙනම් ඒක තාම සතුටුයි. අදත් හෙටත් දිගටම මේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන. මට පේන්නේ අපේ පක්ෂේ කිසි කෙනෙකුට පක්ෂේ කඩන්න ඕන කියලා කඩන්න ඕන තියෙන වෙන අයට වෙන පක්ෂවල අයට. ඒ නිසා අපි පක්ෂේ රැක ගන්න කරන්න ඕන හැම දෙයක්ම කරනවා. සමහර අය කියලා ගියා ඒක සම්මුඛ පරීක්ෂණයේදී ආ කිව්වනම් එයාගේ නම මෙලහටම ඉවත් කරලා ඇති. එයා එක මම දන්නවා ඇතුලේ කියන්නේ එළිය ඇවිල්ලා කියනවා. එන්න පක්ෂේ එහෙම හිටපු ජනාධිපතිතුමත් අපට ඕන, වත්මන් ජනාධිපතිතුමත් ඕන, ජනාධිපති සේරම ඕන අපට. මේ අතර ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ සිය නාම යෝජනා සකස් කිරීමේ කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින බවයි. ඉදිරි මහමැතිවරණයේ වෙනුවෙන් මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ලබන මාස මැදභාගයේ වන විට එළිදක්වන බවද එම පෙරමුණ ප්‍රකාශ කළා. නාම යෝජනා සකස් කිරීමේ කටයුතුත් අවසන් කරමින් තියෙනවා. අපි දැන්ටමත් තීරණය කළා තියෙනවා කොළඹ දිස්ත්‍රික්කයේ නායකත්වයේ දෙන්න අනුර දිසානායක සහෝදරයා කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟවදී. ලාල්කාන්ත සහෝදරයා, ඒ වගේම ලක්ෂ්මන් නිපුණාර සහෝදරයා කොළඹ දිස්ත්‍රික්කයට තරඟවදී. ගම්පහ දිස්ත්‍රික්කයට පෞද්ගලිකව මමත්, විමල් රත්නායක සහෝදරයාත්, මහින්ද ජයසිංහ සහෝදරයාත් තරඟ කරනවා.
කළුතර දිස්ත්‍රික්කයට වෛද්‍ය නලින්ද ජයතිස්ස සහෝදරයා තරඟවදී. ගිය වරට වඩා යම් වෙනස්කම් කීපයක් අපි කරගෙන තියෙනවා. මාතර දිස්ත්‍රික්කයේ සඳහා සුනිල් හඳුන්නෙත්ති සහෝදරයා තරඟවදී. දිස්ත්‍රික්ක කීපයක් සඳහාම දේශපාලන මණ්ඩලයේ මධ්‍යම කාර්ය සභාවේ සහෝදරු මැතිවරණ තරඟයට මුහුණ දෙන්න සූදානම් වෙලා තියෙනවා. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නාම යෝජනා මණ්ඩල සම්මුඛ පරීක්ෂණ ලැබෙන බ්‍රහස්පතින්දා ආරම්භ කිරීමට නියමිතයි. නාම යෝජනා පරීක්ෂණ කටයුතු වෙනුවෙන් පංචපුත්කල කමිටුවක් පත් කර ඇති අතර අමාත්‍ය කරු ජයසූරිය, එක්සත් ජාතික පක්ෂයේ සභාපති මලික් සමරවික්‍රම, පක්ෂ මහලේකම් කබීර් හෂීම්, නීති ලේකම් දයාපැල්පොළ, ජාතික නීතිඥ සංගමයේ මහලේකම් නිශ්ශංක නානාකරන මහතුරුන් එම කමිටුවට ඇතුළත් වෙනවා. එක්සත් ජාතික පක්ෂය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම මේ වෙනකොට සිදු වෙමින් පවතිනවා. විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා ජූලි මාසේ 5 වෙනිදා නාම යෝජනා මණ්ඩලය රැස් වෙන්න. මෙහිදී විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂය බලාපොරොත්තු වෙනවා මේ නාම යෝජනා ලබා දීමේදී නිර්ණායකයන් පාවිච්චි කරන්න. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අද පසරුවේ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රේම මහතා හමු වුණා. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු සිදුවන ඡන්ද නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් එහිදී ඔවුන් මැතිවරණ කොමසාරිස්වරයා දැනුවත් කර තිබෙනවා. මෙම අවස්ථාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, කුමාර වෙල්කම, ඩලස් අලහපෙරුම, බන්දුල ගුණවර්ධන ඇතුළු නියෝජිතයින් පිරිසක් එක්ව සිටියා. එහිදී ඔවුන් මැතිවරණ කොමසාරිස්වරයා සමග පැයකට ආසන්න කාලයක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා තිබෙනවා. මේ මැතිවරණය ප්‍රකාශ කරාට පස්සේ රැකියා දීම එය මැතිවරණ නීතිය සම්පූර්ණ උල්ලංඝනය කිරීමක් බව අප පැමිණිලි කළා. මේ සම්බන්ධව සමස්ත බලපෑමක් විවිධ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට මුහුණ දෙන්න සිදු වෙලා තිබෙන නිසා වහාම මැතිවරණ කොමසාරිස්තුමාට මැදිහත් වෙන ලෙස අපි ඉල්ලා සිටියා. මැතිවරණ කොමසාරිස්තුමා අපට සහතික වුණා. එසේ හැසිරෙන කුමන මට්ටමේ හෝ රාජ්‍ය නිලධාරියෙක්ට දැඩි දඬුවම් පැමිණීමට කටයුතු කරන බව නිසා අපි සමස්ත රට වැසියන් ඉල්ලන්නේ කරුණු දෙකක්. එකක් තමයි මේ පිළිබඳව අවදියෙන් ඉන්න රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම සම්බන්ධයෙන්, කූටලේකන සැපීම සම්බන්ධයෙන් මේ රාජ්‍යයට පක්ෂපාතී සෑම නිලධාරියෙක්ම අදාළ තොරතුරු සපයන්න. ඒ වගේම මෙය දැඩි දඬුවම් ලැබිය හැකි වරදක් බව ඒකාබද්ධ විපක්ෂය විදියට අපි ඒ සිල්ම දෙනාට ඒ අනතුරු ඇඟවීම කරන්නත් මේ අවස්ථාව පාවිච්චි කරන්න කැමැති. මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාද මෙහිදී මාධ්‍යයට අදහස් පළ කළා. අපට ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් සියලුම කටයුතු කරනවා මා විශ්වාස කරන්නේ නැහැ කියලා කිසිම රජයේ හෝ රාජ්‍ය සංස්ථාවක නිලධාරියෙක් පෙරදාතම් කරලා පත්වීම් දෙන්නට යාවි කියලා. ඒක නීතියම වරදක් බව සියලු දෙනාම දන්නවා. අපි මැතිවරණ පැමිණිලි විමර්ශන ඒකක ස්ථාපිත කරන්නේ දෙවනිදා ඉඳලා. ප්‍රධාන කාර්යාලයේ මැතිවරණ ප්‍රමර්ශන විමර්ශන ඒකක පොලිස් නිලධාරීන් සහ සිවිල් නිලධාරීන් යතෝල අපි ආරම්භ කරනවා ජූලි 2 වෙනිදා. දිස්ත්‍රික් කාර්යාලවල පැමිණිලි විමර්ශන ඒකක ජූලි මාසේ 6 වෙනිදා ඉඳලා ආරම්භ කරනවා. වත්මන් පාලනයේ යටතේ රුපියල යගේද පහළ වැටෙමින් පවතින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ මාවනෙල්ලේ පැවති පුණ්‍යෝත්සවයකින් අනතුරුවයි. මාවනෙල්ල අලුත් නුවර විහාරස්ථානයේ අද පසරුවේ පැවති බෝධි පූජා පින්කමකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වුණා. පසුව හිටපු ජනාධිපතිවරයා එහි පැමිණ සිටි පිරිස අමතා වත්මන් රජයේ වැඩපිළිවෙල විවේචනයට ලක් කළා. රබර් 350 ගන්න ගිහිල්ලා මම 300ක් දෙනකොට 350 ගන්න ගිහිල්ලා දැන් රබරුන් ලාභෙට දෙනෝනේ 190ට. රබර් ගියද? තේ ගියද? අයි 80ක් දෙනවා එක හම්බුන්නේ නැද්ද? 80 නෑ. ඉතින් මොකටද ඕක මාරු කරගත්තේ? මොකටද ඕක වෙනස් කරේ? පියලේ මිල හැමදාම බාල්දු වෙනවා. බාල්දු කරේ කොච්චරද කිව්වොත් ඒක දැන් මාසෙකට රුපියලයි 150ක් විතර බාල්දු වෙනවා. මේකයි යහපාල නිසා මේකේ තමයි වෙනස වෙනස චේන්ජ්. මට අම්ම කෙනෙක් කියනවා අනේ මම දැන් පස්වතාවක් ගියා තාම මුන්ට සල්ලි ඇවිල්ලා නැහැනි. පිම්පඩියට මේ අහිංසකයන්ගේ බඩට ගහපු මිනිස්සු තමයි මේ උදවිය. හැබැයි මේ ජනතාවගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න උන්ට සාන් සලසන්න අපි කිසි විදිහක පසුබට වයින් වෙන්නේ නැහැ. එළමෙන මහමැතිවරණයේදී සිය අරමුණු පැහැදිලි කිරීමටත් වර්තමාන දේශපාලන තත්ත්වය පැහැදිලි කිරීම සඳහාත් පක්ෂ කිහිපයක් අද කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡා කැඳවා තිබුණා. අපේ පක්ෂයේ නම බොදු ජන පෙරමුණ, නාග රාජ ලකුණ. නයා එහෙම නෙමෙයි හොඳේ, දැන් නයා නාගය පටල ගන්න ඕනේ, අර අලියා ඇතා පටල ගන්නවා වගේ. අපේ දේශපාලන පෙරමුණේ පළවෙනි ව්‍යායාමය තමයි ජාතියක් හැටියට සිංහලයා ශක්තිමත් කිරීම.
ජරාජීර්ණ වෙලා මඩගොහරුවක් බවට පත් වෙලා වියපත් වෙච්ච දේශපාලනයක් මේ රටේ තියෙන්නේ. දැන් සරලව කිව්වොත් නිකන් බල්ලට ගිය දේශපාලනය. ඒ නිසා අපි කල්පනා කෙරුවා 2015 ඉඳලා 2025 දක්වා මේ ජාතිය සවිබල ගන්වන දශකයක් හැටියට නම් කළා ඒ වෙනුවෙන් කැප වෙන මිනිස්සු ගොඩනගන්න. 2025 වෙනකොට මේ රටේ තීරණාත්මක දේශපාලන බලවේගයක් වෙන්න අපි කටයුතු සංවිධානය කරගෙනමින් ඉන්නවා. දැන් පාර්ලිමේන්තුව විසුරු ඇරියට පස්සේ අපි අර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු යෝජනාවයි කෝප් වාර්තාවේ මිත්‍ර මහන්සි වෙලා ආපු සාක්ෂි ටිකයි පිටු 500 ගානකට හදලා තියෙන වාර්තාවයි නිෂ්ප්‍රභාග වෙනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ විරෝධී ආණ්ඩුව අගෝස්තු මාසේ 17 වෙනිදා හදපු ගමන් ශ්‍රී ලංකා මහා බැංකුව හා බැංකු ණය ක්ෂේත්‍රයේ ඇති වෙලා තියෙන මහා වංචාවල් හා අක්‍රමිකතා පිළිබඳ පාර්ලිමේන්තුවේ පූර්ණ බලතල සහිත සියලු පක්ෂ නියෝජනය කරන තේරීම්කාරක සභාවක් ප්‍රථම පාර්ලිමේන්තු කාර්ය ලෙස ඉෂ්ට කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ජනවාරි 8 වෙනිදා දීපු ජනවරමෙන් දූෂිත රාජපක්ෂ පාලනය ප්‍රතික්ෂේප කළ ඉවර. අපිට පේන්නේ පෙනුමින් තියෙනවා මේ ජනවරමෙන් ප්‍රතික්ෂේප කරපු අයව එකතු කරගෙන මැතිවරණ ක්‍රියාදාමයට සම්බන්ධ වෙන්නේ. ඒකෙන් ඇත්තටම කරන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂය පළවෙනි තැනට දාගෙන රටේ ජනතාවත් රටත් දෙවෙනි තැනට දාලා තියෙනවා. ඒ නිසා මේ ජනවරමට පිටුපාලා යන ගමන මේ රටේ ජනතාව කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. මේ ඉදිරි මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණේ අපිට ප්‍රධාන අරමුණු දෙකක් තියෙනවා. ජනතාව බලාපොරොත්තු වෙන කඩිනම් සමාජ පරිවර්තනයන් වෙනුවෙන් මැදිහත් වෙන්න ශක්තිමත් නියෝජනයක් පාර්ලිමේන්තුවේ ලබා ගැනීම, මුළුමනින්ම මේ සමාජයේ පරිවර්තනය කරලා මීට විකල්ප වෙච්ච ආර්ථික දේශපාලන වැඩපිළිවෙළක් ක්‍රියාවට නැගීම. අපි දන්නවා පහුගිය කාලේ රාජපක්ෂ වරු මැතිවරණ සමයේදී වරප්‍රසාද වරදාන දීලා මේ මැතිවරණයේ එක එක බිලි බෑම් කරා, එක එක මිලදී ගත්තා. ජනාධිපති මැතිවරණ වෙලාවේ එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා විශාල මුදල් පසුම්බියකට, ඒ වගේම වරප්‍රසාද වලට තනතුරු වලට මිලදී ගත්තා කියලා ලොකු රාවයක් තිබුණා. අද වෙනකොට අපිට ලොකු තොරතුරක් ලැබිලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අයිතිය තහවුරු කර ගැනීම සඳහා ලොකු ගනුදෙනුවක් කරන්න මේ මහලේකම් මිලදී ගැනීමේ දෙවැනි අදියරේ මහලේකම් මෙහෙයුමක් ක්‍රියාත්මක වෙනවා කියලා අපිට තොරතුරු ලැබිලා තියෙනවා. ඒ නිසා තමයි ඒගොල්ලෝ කියන්නේ බොහොම උජාරුවෙන් කියනවා, මම ඡන්දෙ ඉල්ලන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ, මම ඡන්දෙ ඉල්ලන්නේ බුලත්කොළෙන් කියලා කියන්නේ මේ කුමන්ත්‍රණයේ එක අදියරයක් කියලා අපිට පේනවා. ඒ නිසා විශේෂයෙන්ම ජනාධිපතිතුමාට දැඩිව අවධානය කර සිටිනවා. මේ ගැන ඔබතුමාගේ දැඩි අවධානය යොමු කරන්න. මොකද මේගොල්ලෝ බොහොම දක්ෂයි මහලේකම්වරු මිලදී ගැනීමට. විල්පත්තු උතුරු අභය භූමිය හා කල්ලාරු වනාන්තරය හෙලිපෙහෙලි කර නැවත පදිංචි කළ පවුල් සම්බන්ධයෙන් ගැටලු පවතින බව පරිසර අමාත්‍යාංශ ලේකම් නිහල් රූපසිංහ මහතා පවසනවා. ඔහු සඳහන් කළේ අදාළ ප්‍රදේශවල මුල් පදිංචිකරුවන් සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති තොරතුරුවල නිර්වාදිතාව පිළිබඳ ගැටලු පවතින බවයි. මේ අතර වන සංරක්ෂණ ජනරාල් අනුර සතරසිංහ මහතා සඳහන් කළේ විල්පත්තු හා කල්ලාරු වන විනාශය සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණවලදී නැවත පදිංචි කිරීම සඳහා ලබා දුන් ඇතැම් භූමි ප්‍රමාණයන්ට වඩා වනාන්තර හෙලිපෙහෙලි කර ඇති බවට අනාවරණය වී ඇති බවයි. විල්පත්තු උතුරු අභයභූමිය හා කල්ලාරු වනාන්තරයේ ආශ්‍රිතව නැවත පදිංචි කිරීමේ මුවාවෙන් වන විනාශයක් සිදුවන බවට හිරු CIA පසුගිය අප්‍රේල් 22 මුල්වරට රටට හෙළිදරව් කළා. එම හෙළිදරව්වේ නොනවතුණු අප ඒ පිළිබඳ අවස්ථා ගණනාවකදීම කරුණු අනාවරණය කළා. ඊට අමතරව පෙරියමඩු රක්ෂිතයේද නැවත පදිංචි කිරීමට මුවාවී වන විනාශයක් සිදු කරන බවට විද්‍යුත් මාධ්‍යයක් ලෙස දර්ශන සහිතව හිරු CIA ඔස්සේ අප පෙන්වා දුන්නා. දිගින් දිගටම හිරු ප්‍රවෘත්ති සිදු කළ අනාවරණයන් හමුවේ බලධාරීන්ගේ අවධානය අදාළ වන විනාශය පිළිබඳ යොමු වූ අතර ජනාධිපතිවරයාද ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ වාර්තාවක් ලබා දෙන ලෙසට පරිසර අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝග කළා. අදාළ වාර්තාව පරිසර අමාත්‍යාංශය විසින් මේ වන විට සකස් කර ඇති අතර එමගින් අනාවරණය වී ඇත්තේ 2013 වසරේදී නැවත පදිංචි කිරීම වෙනුවෙන් ලබා දුන් ඇතැම් භූමි ප්‍රමාණය ඉක්මවා වනාන්තර ප්‍රමාණයක් හෙලි පෙහෙලි කර ඇති බවයි. පෙරියමඩු කියන ස්ථානයේ ඇත්තම හොඳ වනාන්තරයක්. ඒකේ හෙලීම් කරලා තියෙනවා. ඒ වගේම අපි දැක්කා එතන පාරක් හදලා තියෙනවා. ඊට අමතරව අපේ නීත්‍යානුකූලව එලි කරලා තිබුණු ප්‍රදේශවලින් ප්‍රදේශ දෙකක නියම ඉඩම් ප්‍රමාණය ඉක්මවා එලි කරලා තිබුණා. අපි ඒ සම්බන්ධයෙන් දැට නීත්‍යානුකූල කටයුතු කරගෙන යනවා. ඒ වගේම අපි නිදහස් කරපු ඉඩම් වලින් සෑහෙන ප්‍රමාණයක් තාම තියෙන ප්‍රයෝජනෙට ගන්න නැතුව. ඉතින් ඒකින්ද අපි ඉහළ මට්ටමේ තීරණයකට ගන්න අවශ්‍ය වෙනවා. මේ ඉඩම් තවදුරටත් අවශ්‍ය නැද්ද? එහම අවශ්‍ය නැත්නම් අපහු නැවත වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරාගෙන ස්වාභාවික වනාන්තරයක් වෙන්න ඉඩ දෙනවද කියන එක.
மன்னார்ம பிரதேசே நவத பதிஞ்சு கிரீமே முவாவின் சிதுவன வன வினாஷே பிலிபந்து அப்ப பசுகே தின கிஹிபே தீமக்கல அனாவரணியன் ஒஸ்ஸே பென் வாதுன்னே அவதன் நூவான் பதிஞ்சு கரண முவாவின் வினத் பிரதேசவல புத்களின் தேசபாலன வாசிதகா பதிஞ்சு கர அதி பவாயி மேஹத புத்தலா லங்கதி தாவே கவத் தாவே தாஸ்துனாய் மே அதர அது பரிசர அமாத்தியாஞ்சலே கம்பரியா ஹிரு பிரவர்த்தியாஞ்சியட்ட சந்தான் கலே அதால பிரதேசியான் ஹி பதிஞ்சு கர அதி அணு பவுல் ஹெவத் முல் பதிஞ்சு கருவன்கே ஞாத்தின்ட்டு இடம் லபாதீம சம்பந்தேன் கட்டலு பவத்தின பவாய் இடம் தினக்கொட்ட அணு பவுல் தீமே பிரதிபத்தியாக கடினம் மகாலியா பரத்துலவா திபுன்னே நமுத் அணு பவுல் பேருந்த பிரச்சனையா தீயணும் ஏக விசிந்தி யுத்தே மிச்சரக்கால் பிரவர்த்திச்ச நீத்தியட்ட அனுகூலவா மே தோராகத்த பவுல் சங்கியாவ அத்தரம பவுல் கொச்சருது கியனேக்க கென நெவத்த பரீட்சணையாக சிதுக்குல யுத்துவி கியன மத்தேக்க அப்பி இன்னவா தீ அணுவ உதாரண கசி மே இடம் ஒலிங் அக்கரகானக் அப்பிட்ட ஆபோ தியாகன புலுவந்த அணு பவுல் சாமே சங்கியா பிலிபந்த தத்த ஹரித ஏ துன்னாயட்ட அத்தரம பதிஞ்சு வெலா தாவு இடம் தீனவது சத்தியவசியம் இடம் கொச்சர் அவசியதுக்கீனேக்கென அத்தியனையா கரண்ணட் சிதுவேதி அவதன் நூவான் நவத பதிஞ்சு கிரீம வென்வென் மறிச்ச கட்டிசிட்டு சிலாவத்துரு தக்வா மார்கே விசி துங்கன கிலோமீட்டர் கணுவே சிட்டு விசி நவ்வன கிலோமீட்டர் கணுவ தக்வா வன சன்ரக்ஷணேட்டாயத் இடம் முதாஹரத்தே நிசி பரிசர தக்சேருவக்கின் துறவவீம கணகாட்டுவட கருணாக் மே 2009 வசர வனிமிட்டத் சம்பூர்ணேன்ம வனியின் வசீதிபு அதால பிரதேசிய 2014 தக்வாவு வசர பகாக்துல ஜனாவாசியாக் பவட பாத்வ அத்தியாயிருயி இட்டமத்திரவு 1978 வசரே ஸ்ரீலங்கா மினிந்தோரு திபார்த்திமேந்துவ சகசன்லது அங்கலே சித்தியமகட்டானுவாத் கல்லாரு ஆசிரித்த பிரதேசிய சா வில்பத்து உத்துரு அபயபூமி ஆசிரித்த பிரதேசிய ஜனாவாச நொபவெத்தி பவட்டஹா தடி வனகானின் யுக்த பவட்டு பெஹதிலிவனவா எம்ம சித்தியமட்ட அணுவ இவக்க ஜனாவாச பெவதத்தே தனட எல்லி பெஹலிக்கர அதி பிரதேசியட்டு பஹாலின் வூ முள்ளிக்குளம் ஹா மறிச்சு கடி பிரதேசியட்ட வண்ணட்டாயி 1998 வசரே சிதுக்கல 1:50 சித்தியமகட்ட அணுவது அதால பிரதேசிய வன கஹனின் யுத்துவ பெவதி பவட்டு பெஹதிலி வனவா நவத பதிஞ்சு கிரீம் சிதுக்கல யுத்துவாத் பட்டு தேசபாலன அருமுனு இட்டுக்குர கெனீம சந்தா மிஹிதல்லே ஹதவத பந்து வனாந்தர விநாசு கிரீமட கத் மெம வெர்தி சாகத கிரியாவளிய நிவரதி வண்ணே கவதாத ரோகி தத்வேன் பசுவன காயன ஷில்பி நாமல் உடுகம மகதா ஹமுவி ஒகுகே சூதுக் விமசீமட ஹிட்டப்பு பார்லிமேந்து மந்திரி ஆர் துமிந்த சில்லா மகதா இயே ஒகுகே நிவச வெத பெமினியா ஏதி துமிந்த சில்லா மகதா விசின் நாமல் உடுகம மகதாட்டு மூல்ய பரித்தியாக சிந்துகலா தருணு அக்மா ரோகியக்கின் பீடாவிந்து பிரதிகார லபா பசுகேதா மிரட்ட பெமினி நாமல் உடுகம மகதாகே சோதுக் விமசீமட்ட ஹிட்டப்பு பார்லிமேந்து மந்திரி ஆர் துமிந்த சில்வா மகதா ஈயே கலப்பலுவாவ ராஜகிரிய பிஹிட்டி உடுகம மகதாகே நிவசட்ட கியா நாமல் உடுகம மகதா இந்தியாவே ரோஹலுக்கு மாச துணுக்கட அதிக காலையாக பிரதிகார லபுவா ಗಾಯನ ಶಿಲ್ಪಿ ನಾಮಲ್ ಉಡುಗಮ ಮಹತಾ ಸಮಗ ಸುಹದ ಪಿಲಿಸಂದರಕ ಎದ್ದುನು ದುಮಿಂದ ಸಿಲ್ವಾ ಮಹತಾ ಎಹಿದಿ ಉಡುಗಮ ಮಹತಾಗೆ ಇದಿರಿ ಪ್ರತಿಕಾರ ಕಟೆತು ಸಂದಹ ಮೂಲ್ಯ ಪರಿತ್ಯಾಗ ಸಿದುಕಲ மந்திரித்துமாத்தி கூட ஹிதவத் கொடாக் ஆகிய வேலைகள் சம்பந்தில தீனமும் காலி மந்திரித்துமா மட்டும் இத்தரக்னே ஹெமகனை கூட கூட உதவு கருணக்கு நீத்துமா நீ ஹுந்த கமனாக கண்டிக்கல பிரார்த்தனை கருமே ஹெமோ மத்தியம பலாத் சௌக்கிய அமாத்தியாஞ்சேட்ட ஆயாத் வாகன விஷால பிரமாணையாக திராபத் வீமட்ட ஹெரதமா திபீபின் போத்தாக் மகானூரின் சஹா நூரேலியின் வார்த்தாவனவா எம ரத வாகனாத்தர மோட்டர் ரத வேன் ரத ஜீப் ரத யதுருபதி சஹா கிலான் ரத தவனவா மே மத்தியம பலாத் சௌக்கிய சேவா அத்தியக்ஷ காரியாலயத்தாயத் மகனூர் அருப்புல பிரதேசே பீட்டி கபடா சங்கீர்ணியாக் எம கபடா சங்கீர்ணே வட்டா பலாத் சௌக்கிய அமாத்தியாஞ்சிட்டு ஆயத் வாகன கண்ணாவாக் திராபத் வீமட அத்தஹரதமா அதி ஐரு தக்னட புலுவான் அதவன விட்ட எம ரதவாகன துல கஸ்த பெலவி அதி ஐரு இம்மே ரதவாகன விலட்ட அமதரவ எமஸ்தானே யாத்திருபதி கருணாவாக் திராபத் வீமட அத்தஹரதமா திபெனவா மே பொ வாகன சுலு கார்மிக தோஷ ஹேத்துவின் அத்தஹரதமா அதி அத்தர அத்தம் மேவா நவ வாகன லபீம ஹேத்துவின் அத்தஹரதம் முயவாய் எம வாகன விலட்ட அமதர்வ நூரலி டிஸ்ட்ரிக் சௌக்கிய சேவா அத்தியக்ஷ காரியாலய இதிரிபிட்டது ரதவாகன கணனாவாக் திராபத் வீமட அத்தஹரதமா அதி ஐரு தெக கண்ணட புலுவான் மெலெச மகாஜன முதல் அபத்தை அவீம பிலிபந்தவ அப்ப மத்தியம் பலாத் சௌக்கிய சேவா அத்தியக்ஷ சாந்தினி சமரசிங் மகாத்மியகின்
විමසා සිටියා. මැදින් පළාතේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අයත් වාහනවලින් අවුරුදු 25ට සහ අවුරුදු 20ට වඩා පැරණි අබලන් තත්ත්වයේ වූ වාහන 48 ධාවන තත්ත්වයෙන් ඉවත් කරලා තියෙනවා. ඒවා වටපුළුවේ ගබඩා සංකීර්ණයේ නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාලයේ මාතලේ කාර්යාලයේ ගාල් කිරීමට කටයුතු සලස්වලා තියෙනවා. අබලන් තත්ත්වයේ වාහන අලුත් වැඩියා කිරීම සඳහා අපිට විශාල පිරිවැයක් වැය වුණා. අවුරුද්දකට මිලියන් 72ක් 2013 වැය වෙලා තියෙනවා. ඒ වගේම 2014 මිලියන් 68ක් වැය වෙලා තියෙනවා. අලුත්ම වාහන 66ක් මැදින් පළාතේ ගත්තා. අපිට අවුරුද්දකට අලුත් වැඩියාවන් සඳහා වැය වෙන මුදල 140කින් අඩු කර ගැනීමට පුළුවන් වෙලා තියෙනවා කියලා මුල්‍ය වාර්තාවලින් අපිට පෙන්වලා දීලා තියෙනවා. අබලන් තත්ත්වයේ වාහන වෙන්දේසි කිරීම සඳහා සියලු කටයුතු නිම කරලා තියෙනවා. නමුත් මෙම ස්ථානවල ගාල් කර ඇති ඇතැම් වාහන වසර 10කට ආසන කාලයක් මෙලෙස අවුවට වැස්සට දිරාපත් වන බවයි පැවසෙන්නේ. බලධාරීන් කුමක් පැවසුවද මෙලෙස දිරාපත් වීමට ඉඩහැර ඇත්තේ අපේ රටේ මහජනතාවගේ මුදල් වැය කර මිලදීගත් රථවාහනයි. මේ විනාශයට වගකිව යුත්තේ කවුද? දැන්වත් නිදිගැට හැරපියා මේ වන විනාශය වළකා ගැනීමට බලධාරීන් උත්සුක නොවන්නේද? හිරු ටීවී අවධානයෙන්. අද මධ්‍යම රාත්‍රියේ සිට ජාත්‍යන්තර සම්මත වේලාවට තත්පරයක් එක් කිරීමට මෙනුම් පිළිබඳ ජාත්‍යන්තර කාර්යාංශයේ තීරණය කර තිබෙනවා. ඒ අනුව එම තත්පරය මෙරට වේලාවෙන් සකස් කරගත යුත්තේ හෙට අලුයම 5:30යි. දැන් තවත් පුවත් කිහිපයක් සමගින් රට වටා හිරු. ගාල්ල දිස්ත්‍රික්කයේ විශ්‍රාමික විවිධ තනතුරු දැරූ රජයේ සේවකයන්ගේ ගැටලු සාකච්ඡා කිරීම සඳහා වැඩමුළුවක් අග්‍රාමාත්‍ය විශේෂ නියෝජිත වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ගාල්ල නගර සභා පරිශ්‍රයේදී පැවැත්වුණා. මීට සමගාමීව ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය නංවාලීම සඳහා සෞඛ්‍ය වැඩමුළුවක්ද පැවැත්වුණා. මට පේනවා මේ රටේ වැදගත් වගකීම යුතු ජනාධිපතිවරු පවා කට ඇරිච්ච පැත්තට කියන බුරුතුගේ සබය. සමහර වෙලාවට කියනවා එක්සත් ජාතික පක්ෂ 2001-2004 පාලනය කරන කාලේ විශ්‍රාම වේලට අහෝසි කරන්න ගියා. මම කියන්න කැමති තමුන්නාසලට විශ්‍රාම වේලට නැති කරේ එක්සත් ජාතික පක්ෂය නෙමෙයි. අපේ ආණ්ඩුව බත් වුණාම මුදල් ලැබෙතිකම බදාගෙන හිටියේ නැහැ. බෙදලා දුන්නා. ඒකයි වෙනස. මැතිවරණ දැන්වීම් පත්‍රිකා අලවෙමින් සිටි එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් පිරිසකට ඊයේ රාත්‍රියේ මහියංගනයේ නගර මැදයේදී එල්ල වූ ප්‍රහාරයකින් තුවාල ලැබූ පුද්ගලයෙකු මහියංගනයේ මූලික රෝහලේ ප්‍රතිකාර ලැබනවා. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටගත් පුද්ගලයෙකු මහියංගනයේ මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමෙන් පසු ජූලි මාස 7 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා. දඹුල්ල මහනගර සභාවේ හිටපු නගරාධිපති ජාලිය ඕපාත ලබන මාස 14 වෙනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. දඹුල්ල කණ්ඩලම රජයේ රක්ෂිතයේ අනවසරයෙන් බොරළු කැපීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 18 වෙනිදායි. නිවිතිගල කොරගල්ල ප්‍රදේශයේදී එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවකු යතුරුපැදියකින් ගමන් කරමින් සිටියේදී ඊයේ රාත්‍රියේ තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා. පොලිසිය සඳහන් කළේ මෙම ඝාතනය දේශපාලන ප්‍රචණ්ඩ ක්‍රියාවක් බවට මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක බවයි. මින්නේරිය ගිරිතලේ ජලාශයේ නෑමට ගිය තරුණයන් දෙදෙනෙකු අද දහවල් දියේකිලි ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 27ක් සහ 28ක් වන නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්. රත්ගම ප්‍රාදේශීය සභාවේ සේවකයන් සිය රාජකාරියෙන් බැහැරව අද පෙරවරුවේ ගාල්ල ප්‍රාදේශීය සභාව ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වුණා. ඒ ප්‍රාදේශීය සභාවේ අපද්‍රව්‍ය බැහැර කරන ට්‍රැක්ටර් වාතයක රියදුරෙකුට ඊයේ දිනේදී මීටියාගොඩ වැරල්ලාන රිදී ගම්මානයේදී කිසියම් පුද්ගලයෙකු පහර දුන්නේයයි කියන සිද්ධියකට විරෝධය පරකිරීම සඳහායි. දැන් ක්‍රීඩා අතරතුරු. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ජගත් ක්‍රිකට් කවුන්සිලය අතර පැවති සම්බන්ධතාව සහ හොඳ හිත නොවෙනස්ව පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරුපාලක කමිටු සභාපති සිතාත් වෙත්තමුණි මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. පසුගිය දවසන් වූ ICC විධායක කමිටු රැස්වීම පිළිබඳ කරුණු පැහැදිලි කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටු සභාපති සිදත් වෙත්තමුණි මහතා එහිදී සඳහන් කළේ ක්‍රිකට් ආයතනයේ නිලවරණය ජනවාරි මාසයට පෙර පාත්‍ර ලෙස ICC දැනුම් දුන් බවයි. ICC සභාපති එක්සිකියුටිව් කමිටුවත් මාත් එක්ක ඉතාමත් සුහදව සාකච්ඡා කරා මේ ප්‍රශ්නය.
අපි තේරුම් ගල්ලා කිව්වා අපේ ප්‍රශ්නේ මොකද්ද මේකයි තියෙන තත්ත්වේ. ඉතින් ඒකත් අපිට කිව්වේ අයිඩියලි ඒගොල්ලන්ට කැමති අපි ඔක්තෝබර් මාසේ අග වෙනකොට ආ ඉලෙක්ෂන් එකක් තිබ්බොත් කියලා. නැත්තම් ජනවාරි 26 වෙනිදා ඉස්සෙල්ලා නම් කොහොම හරි කරන්න ඕන කියලා නැත්තම් ඒ කට්ටියට winning decision එකක් ගන්න වෙයි. Our goodwill and relationship with ICC remains excellent. That's the important thing. එළඹෙන ඉන්දියා තරඟ සංචාරයේ විකාශන අයිතිය සඳහා ටෙන් ස්පෝර්ට්ස් ආයතනයේ ඉදිරිපත් කළ ලංසුවේ වටිනාකම පිළිබඳව සැහැීමකටපත් නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවේ ලේකම් ප්‍රකාශ් ශාස්ත්‍රය මහතා මෙහිදී සඳහන් කළා. With regard to the TV rights, as you all know, there was a single bidder at the ඉන්දියා තරඟ සංචාරයේ විකාශන අයිතිය සඳහා එක ලංසුව ඉදිරිපත් වුණේ. අපි දැනට සාකච්ඡා කරනවා කොහොමද ඒකේ වටිනාකම වැඩි කරගන්න කියලා. අපි සතුරු නැහැ ඔවුන් ඉදිරිපත් කළ ලංසුවට. නමුත් අපට විශ්වාසයි වැඩි මුදලක් ලබා ගන්න පුළුවන් කියලා. අපි ඒ සඳහා ක්‍රමයක් හොයමින් පවතිනවා. 2011 ලෝක කුසලාන තරඟාවලිය සඳහා ඉදි කළ ක්‍රීඩාංගණ වෙනුවෙන් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට ගෙවිය යුතු ණය මුදල හැරුණකොට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය තත්ත්වය ස්ථාවර මට්ටමක පවතින බව අතුරු කමිටු සභාපතිවරයා මෙහිදී පැවසුවා. දැන් අද ගත්තොත් අපිට half a billion rupees තියෙනවා deposits. So we are financially pretty comfortable. ස්ටේට් එන්ජිනියරින් එකට මම හිතන්නේ මිලියන 560 ගාණක් ගෙවන්න තියෙනවා. ඒ ණයක් තියෙනවා. ජනාධිපති කුසලාන අන්තර පාසල් පිළිමලුන් පිටු දැකීමේ රග්බිතරගාබලියේ තොරතුරු බඩ කියන්නටයි අපේ මේ සූදානම. අන්තර් පාසල් පිළිමලුන් පිටු දැකීමේ රග්බිතරගාබලියේ අවසන් පෝර වටයට සුදුසුකම් ලබන්නට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ඊයේ සමත් වුණා. ඒ කොළඹ DS සිරණායක විද්‍යාලය සමග පැවති තරඟය පහසුවෙන් ජය ගනිමින් මේ තරඟය පැතුනේ කොළඹ රාජකීය විදුහල රග්බි පිටියේදී. තරඟයේ පළමු වරදී අවසන් වන විට ත්‍රිත්ව ක්‍රීඩකයන් ලකුණු 19ට 7ක් ලෙස පෙරමුණේ පසු වුණා. දෙවනර්දේදී ඔවුන් තවත් ලකුණු 22ක් රැස් කළා. ඒ අතරවාරයේදී DS ක්‍රීඩකින් රැස් කළේ ලකුණු 7ක් පමණයි. අවසානයේදී ත්‍රිත්ව ක්‍රීඩකින් සිය ජයග්‍රහණය සයින්ට්වන් කරගත්තේ ලකුණු 41ට 14ක් ලෙස. ගෝල දිනුම් 4ක්, උත්සාහක දිනුම් 2ක් සහ දඬුවම් 5ක් මගින් ත්‍රිත්ව ක්‍රීඩකින් සිය ලකුණු 41 රැස් කළා. අවසන් පූර්ව වටයේදී ඔවුන් කොළ 25 විද්‍යාලය සමගින් තරඟ වැදීමට නියමිතයි. තායිලන්තයේ පැවති ආසියානු ගොන්ප්‍රිය මල්ලක්‍රීඩා තරගාවලියේ තුන්වන අදියරේදී රන් පදක්කමක්, රිදී පදක්කම් තුනක් සහ ලෝකට පදක්කම් තුනක් දිනාගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වුණා. රන් පදක්කම් දිනාගත්තේ මීට 800 කාන්තා තරග එසව නියෝජනය කළ එල් ලේනිමාලි. ඇය පැවති අදියර තුනේදීම මෙම එසව්වේ රන් පදක්කම දිනාගත්තා. මෙම එසව්වේ රිදී පදක්කම් දිනාගත්තේ ශ්‍රී ලංකාවේ ගයන්තිකා අබේරත්න. ඊට අමතරව මීට 800 පිරිමි තරග එසව නියෝජනය කළ ඉදුනිල් හේරත් සහ උසපැනීමේ එසව නියෝජනය කළ මංජුල කුමාර සහ එම එසවන්ගේ රිදී පදක්කම් දිනාගත්තා. ලෝකට පදක්කම් දිනාගත්තේ මීට 100 පිරිමි තරග එසවට සහභාගී වූ ෂාන් අබේපිටිය, පිරිමි හෙල්ල විසිකිරීමේ එසවට සහභාගී වූ වරුණ ලක්ෂාන් සහ මීට 104 සහාය කණ්ඩායමයි. අපි දැන් සඳහනම් තවත් ක්‍රීඩා පුවත් කිහිපයක තොරතුරු ඔබ වෙතගෙන එන්නට. සමස්ත ලංකා පාසල් ආධුනික ජූඩෝ තරඟාවලිය පසුගියදා පැවැත්වුණා නාවලපිටියේ ජයතිලක ගෘහස්ස ක්‍රීඩාගාරයේදී. දින දෙකක් පුරා පැවති මෙවර තරඟාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400කට අධික සංඛ්‍යාවක් එක්ව සිටියා. බාලක සහ බාලිකා වශයෙන් පැවති තරඟාවලියේදී ක්‍රියාත්මක වූ ඉසව් සංඛ්‍යාව 20ක්. මෙවර තරඟාවලියේ සමස්ත බාලක ශූරතාව දිනාගත්තේ ගම්පොළ වැවතැන්න මහාවිද්‍යාලයයි. ගම්පොළ වික්‍රමවාහු ජාතික පාසල බාලක අනුශූරතාව දිනාගත්තා. බාලිකා ශූරතාවට හිමිකම් කිව්වේ ගම්පොළ පන්විලතැන්න මහාවිද්‍යාලයයි. මහනුවර පූජාපිටිය අංකුඹර පරාක්‍රම ජාතික පාසල බාලිකා අනුශූරතාවට හිමිකම් කීවා. මෙවර තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් සම්මාන දිනාගත්තේ ගම්පොළ වික්‍රමබාහු ජාතික පාසලේ අමිත් එදිරිසිංහයි. මහනුවර පූජාපිටිය අංකුඹර පරාක්‍රම ජාතික පාසලේ මලිෂිකා හේමන්ති දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනාගත්තා. ශ්‍රී ලංකා පාසල් ජූඩෝ සංගමය මෙවර තරඟාවලිය සංවිධානය කළේ 18 වන වරටයි. ලෝක ශූරතා ලීග් වෝටර් පෝලෝ තරඟාවලියේ අවසන් තරඟය පසුගියදා පැවැත්වුණා ඉතාලියේදී. ඒ සර්බියාව සහ ක්‍රොයේෂියාව අතර මෙම තරඟයේ ලකුණු 9-6 ලෙස ජයගත් සර්බියාව වෝටර් පෝලෝ ලීග් ලෝක ශූරතාව තමන් සතු කරගත්තා. තරඟයේ පළමු වරදී නිමාවන විට පෙරමුණේ පසුනේ ක්‍රොයේෂියාවයි. ඒ ලකුණු 4-2 ලෙස සර්බියාව වෝටර් පෝලෝ ලීග් ලෝක ශූරතාව දිනු 7 අවස්ථාවද මෙයයි. Hiru Sports Corner.
සමගින් හිරු ප්‍රවෘත්ති තුලින් අද අපි සමු ගන්නවා. තත්ත්වයක් නැතුව ඇත දැනගන්න ඔබගේ ජංගම දුරකථන ජාලය අනුව තිරයේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති සෙමි සේවාව සක්‍රිය කරගන්න. අපි අලි හමුවන්නේ හෙට රාත්‍රී 7ට. සුබ රාත්‍රියක්.